සුරම්මයා කතා කළේ සක්විතිගේ කාර්යාලයට. අම්මාගෙන් කාර්යාලයට ඇමතුමක් එන්නේ කලාතුරු කෙනෙක්. එසේ එන්නේ නම් මේ අත්‍යවශ්‍යම දෙයකට. අම්මේ හදිස්සි. හදිස්සියම නෑලුක පුතා. අද ගෙදර යන්න කලින් ටිකක් වේලසන මේ පැත්තෙන් එන්න පුළුවන් නේද? එන්නම් අම්මේ. ඇයි අම්මේ ප්‍රශ්නයක්ද? ප්‍රශ්න කතා කරලා වැඩක් නෑ ලොකු පුතේ. හිතන්න ඕන ප්‍රශ්නේ විසඳ ගන්න විදියන්නේ නේද? ඔව් අම්මේ. ගෙදර ප්‍රශ්නේ විසඳ ගන්න ලොකු පුතා හැටියට කරන්න පුළුවන් හැම දෙයක්ම මම කරනවා. මං එන්නම් අම්මේ. මල්ලිගේ ප්‍රශ්නේ ගැනද? වින මොකද්ද? එයා දුක් විඳිනවා. මට බලන් ඉන්න බෑ. හැබැයි ලොකු පුතා මට අවංක වෙන්න ඕන. දන්න දෙයක් තියෙනවා නම් කියන්න ඕන. සක්විතිගේ ගතපුරා දහඩිය ගලන්නට විය. ඔව් අම්මා කතා කර තැබූ සැනින්ම ගත්තේ ගෙදරට. බබා මම කොහෙද හිටියේ? කොච්චර වෙලා රින් වුණාද? ආ ගොඩක් වෙලා රින් වුණාද? මං ගෙදර තව කොල්ලෙක් එක්ක හිටියානේ. ඒකයි පරක්කු වුණේ. මේදා කටහල කරගෙන කීවායේ. උඹට බෑ මට එහෙම කරන්න. ඒගනේ අපි අගෙත් නැත්තේ. පොඩ්ඩක් ටින් ටින් පාරක් දාන්න ඕන මෙයාගේ පස්සත් සත් වෙන්න. හරි හරි. දැන් කතා කළේ ඇයි කියන්න? මං බාත්รูම් එකේ හිටියේ. කොල්ලගේ කඳ කලිසම් හොද හොද හිටියේ. මෙදා සිනාසෙමින් කීවායේ. මුත්තට දෙන්නකෝ බබා. අමාරුයිනේ. මං මැරෙනකල් ඒවා මගේ අතින් හේදී. බබා මාර වැඩේනේ. දැන් මට අම්මා කතා කළා. නෑ ඔෆිස් එකට. ඔව් මටත් පුදුම හිතුණා. ඉතින් මොනාද කිව්වේ? අද ගෙදර යන්න කලින් ටිකක් එහෙ ඇවිත් යන්නලු. ඉන්පසු අම්මා කිව් සියල්ල සක්විති මේදාට කීවායේ. ඒ කතකට හිතෙනවා මේදා අම්මට වාශාගෙන කියලාත් දාන්න. අම්මත් කෙල්ලට ආදරෙයිනේ. සක්විති කිව් දෙයගෙන මේදාට පුදුම සිතුනේ නැත. පිරිමි මේවා දන්නේ නැත. ගෑනුන්ගේ මායම් ඇත. විශේෂයෙන් අම්මලා පුතුන්ට දමන මායාවල්ද ඇත. සක්විති රද මේ අම්මා දම ඇත හිම් මායාවකි. දැන් වා හිතන්නේ වා අම්මට වාශාගෙන කිව්වම එයා හරියට බහැදිලා වර්ෂාව යාගේ ලේලි විදියට බාරගනී කියලාද? වාරත්තරන් ගෑනු ගැන දන්නේ නැහැ. ඇත්තරම දන්නේ නැහැ. මං දන්නේ උඹ ගැන විතරයි සුදු. අම්මට මොනවත් කියනව නෙමෙයි රත්තරන්. ලෝකේ හැම ගෑණියෙක්ම මං වගේ නෙමෙයි. මං ඒක දන්නවා බබා. ඒත් අම්මා එහෙම හිතයිද? මං මගේ නැන්දම්ම ගැන දන්න විදියට මහත්තයා තාත්තටත් වඩා වයසට අගමැති වෙන්නේ අම්මා. අඩුම ගානේ තාත්තා අන්තිමට නෑදෑගමට හරි නිකන් ඉඳී කියමු. එහෙම ඉන්නේ නැහැ. ඒත් එහෙම හිතමු අංගිගේ දුව නිසාවත් කියලා. ඒත් අම්මා පරල වෙයි. එහෙම වෙයිද? මේදා සිනාසුනාය. ගෑනු හිතන්නේ පිරිමි හිතන විදියට නෙමෙයි. පිරිමි හිතන්නේ දිග අතට. ගෑනු හිතන්නේ හරස් අතට. ඒකනේ ගොඩක් ගෑනුන්ට පිරිමින්ව සැක. උඹටත් මාව සැකද? එහි මම ඔයාව දෙයියෙක් වගේ අදහන නිසා. පිරිමි කියලා නෙමෙයි මං ඔයාගෙන හිතන්නේ. ඒත් අනිත් අය එහෙම නෑ කියලා මං හොඳටම දන්නවා. අම්මා මගෙන් මොනාද බබා අහන්නේ යන්නේ? අම්මා දන්නවා මල්ලිගේ ජීවිතේ මොනාරි තියෙනවා නම් ඒක ඔයයි මමයි දන්නවා කියලා. එයාට මට වඩා ඔයාව කොහොමවත් විශ්වාසයිනේ පුතානේ. ඒකයි ඔය ගෙදරටම ගෙන්නගෙන රහස් සාකච්ඡාවක් කරන්න යන්නේ. දැන් මං කිව්වේ නැත්තම් ඔයාගේ ඔළුව අතකක අඬලා කියපන් ලොකු පුතේ කිව්වම ඔයා තරක වගේ කියනවා. මං කියන්නේ නෑ සුදු. මං දන්නේ නැද්ද රත්තරන් ඔයාගෙන? ඇත්තටම මේදා කියන්නසේ සමහර විට අම්මා ඇසුවා නම් තමාගේ කටින් ඒ දැන ගැනීමට තිබුණි. මොනවත් කියන්න එපා. දන්නේ නැහැ කියන්න. අපිට කියලා කියන්න තියෙන එකම දේ මංජෝ බඳින්න බෑ කියන එක විතරක් කියන්න. වයිෂාගේ ප්‍රශ්නේ බබා දයවි විසඳන්න ඕන ප්‍රශ්නයක්. කෙල්ල අද එනවා. මං ඒකිටත් මේවා කියලා යවන්නේ. එක දෙයක්. විමුක්ති නැතුව දැන් මේ කෙල්ල ජීවත් වෙන්නේ නැහැ. ඒකේ පිස්සු ඇట్లా ඉන්නේ. අයියාගේ මල්ලි කෙල්ලව මත් කරලා. මේදා ඒ කිව්වේ හැංගීම් මරවයි. මම මොනාද බබා අම්මට කියන්නේ? එයාලා කරන දෙයක් කරන්නේ කියන්න. වර්ෂා ගැන්නම් කියන්නවත් එපා. කෙල්ලව අදම් පන්නනවා. ඔව් ඒකි පව්. මේකයි මහත්තයෝ. ඕනම් ප්‍රශ්නයක යන්න පුළුවන් දුරක් තියෙනවා. මට නිකන් හිතෙන දෙයක් මං කියන්නද? සක්විති මහත්තයාට වැඩද? මගේ වැඩ බම්බුවට ගියාය බං කියන්න. මං කියන්නද මේ වෙලාවේ අම්මා හිතන විදියෙ කියන්න. අම්මා නිකන් හිතනවා ඇති මං කියන්නේ සැකරනවා ඇති මල්ලි කෙල්ලෙක් එක්ක යාළුයි කියලා. ඒත් ඒ වයිෂා කියලා හීනින්වත් හිතන්නේ නැහැ. ඉතින් එයාට නිකන් අදහසක් එන්න ඇති දැන් යාළුවලා ඉන්න කෙල්ල ගැනත් හොයලා බලන්න. ඇයි ඒ මංජුලාට වඩා හොඳට බර තියේ නම්
ඒ පවුල මංජුලාගේ පවුලට වඩා හොඳ නම් එතකොට කිසිම ප්‍රශ්නයක් නැතුව අම්මයි තාත්තයි දෙන්නම එකතු වෙලා මංජුගේ කසාදේ කටු ගාලා දායි. එහෙම නිකම් මං කියනකොට මේකත් හිතේ තියාගෙන මම අම්මා එක්ක කතා කරන්න මහ ගෙදරට යන්නකෝ. හා මං ඇවිත් කියන්නම්. මහත්තයෝ. මන් නැතුව මහ ගෙදරට යන පුරුද්ද නම් එච්චර හොඳ නෑ. හොඳේ. මේ මල්ලිගේ ප්‍රශ්නයන් නිසා කමක් නෑ. තේරුණාද? බය වෙන්න එපා බබා. මේ සක්විතෝ මේදගේ පාරෙන් ටර්න් කරවන්න මාව වදපු අම්මටවත් බෑ. දන්නවා දන්නවා. ඉක්මනට එන්න. මේදා කියෝ දේවල් ගැන සක්විති දෙයින් දිගටම සිටුවේ. තම් බිරෙන් සමහර දේවල් ගැන මෙසේ කියන්නේ හේතුවක් ඇතුව අය. හේතුවක් නොමැතුව අය මෙහෙම කියන්නේ කලාතුරකිනි. එසේම අය කියෝ බොහෝ දේවල් ඇස් පනා පිටම ඇත්තක්ද විය. අල්ලා මේදාට කතා කළේ ගෙදර කවුරුන් නොමැති අවස්ථාවක් බලාය. මේදා නෝනා මං අල්ලා අක්කා. අන්ලක්කේ ඇයි අදත් ගෙදර ප්‍රශ්නයක් තමා ඊයේ දවසේ මං කෝල් එකක් ගන්න ට්‍රයි කළා. එහෙත් ලොකු නෝනා ගෙදරම හිටියානේ. හරියක්කේ දැන් කියන්නකෝ. අන්ලා ගෙදර සිදුව සියල්ල මේදාට විස්තර කළාය. විමුක්තිය තමා අතර සිදුව කතාබහ සුරම්ය අසාවුන් නැයරු පසු ඒ ගැන තමාගෙන් ඇසුව අයරු තන්නා විස්තර කළාය. ලොකු නෝනා ඒ ගැන හරි උනන්දුයි. මේදාට තම සිටීම ගැන පුදුම සිතුනි. මේ ගැන සක්විතිර කීවේ දැන් ටිකකට කලිනි. මගෙන් අහනවා හොඳ පවුලක් වෙන්න ඇති නේද කියලා. හිතන් ඉන්නේ රටද යාලිච්ච කෙල්ලෙක් කියලා. හොඳනම් ඒක කරන්නත් වගේද? නැතුව එතකොට මංජුලා නෝනාගේ කසාදේ කටු ගන්න ලෑස්ති. මං ඒක දන්නවා අන්ලක්කේ. හොඳටම දන්නවා. එයාලා හිතන්නේ ඔහොම තමයි. කෙල්ල කියලා දන්නේ නෑ නේද? මොන පිස්සුද? වාෂණංගි ගැන මෙයාලා හිතන්නේවත් නෑ. කිව්වට මොනවත් හිතන්න එපා මේ දනෝනා. මටත් මෙහෙම කියන්න හරි දුකයි. රත්තරන් කෙල්ලෙක්. මෙයාලා හිතන්නේ නිකන් වැඩකාරයෙක් ගානට. කවුරු හරි හොයාගන්නව නම් බන්දලා දානවලු. අල්ලපනල්ලි කියන්නේ. පව් කෙල්ල. සක්විති මාත්‍යට තද ඉන්නේ කියලා. ඒක තමා මට කිව්වේ හවසට මොන හරි තේවලට ලෑසි කරන්නයි කියලා. මේ දාට පුදුම සිතුනේ නැත. නැන්දම්මලා මෙහෙමයි. එයාලට පුතු පුතුමයි. ලේලිලා පිටමයි. ඒ කියන්නේ දැන් කොල්ලට කවුරු හරි කෙල්ලෙක් ඉන්නවා කියලා අම්මයි තාත්තයි දන්නවා. ඉන් තේරෙන්නම දන්නවා. ඒක නිසා තමයි විමුක්ති මහත්තයා මේ කසාදේ මගහරින්නේ කියලාත් දන්නවා. ඒ කෙල්ලට පුංචි මහත්තයා පණ ඇරලා කියලාත් දන්නවා. ලේසින් ඒ බැඳීම කඩන්න බෑ කියලාත් දන්නවා. හරි. දැන් ප්‍රශ්නේ කවුද මේ කෙල්ල කියලානේ. හරියට හරි. ඒක තමයි සක්විති මහත්තයාගෙන් අහන්න යන්නේ. සමහරට මේ දනෝනගෙනුත් අහයි. සක්විති මහත්තයාගේ වයසා ගැන කියන්න. මං බැන්නා. පිස්සු කිව්වොත් ඉවරයි. කට හොල්ලන්න එපා කියන්න. කෙල්ල පහු නේද අන්ලක්කේ. මටත් හරි දුකයි. කෙල්ල තව ටිකකින් එනවා. මොනා කියන්නද කියලා මට තේරෙන්නේ නැහැ. දෛවයේ විසඳන විදියට තමා නේද මේ දනෝනා. ඔව් අන්ලක්කේ. මාත් සක්විති මහත්තයාට කිව්වේ ඒක තමා. දෛවයේ තමා. දෛවයේ. ඒ වයිෂාගේ පක්කු ඉදිරින් තබන විසඳුම කුමක්ද? අතින් කටින් එල්ලගෙන ත්‍රිවිලරින් බැස හති දමමින් ආ වයිෂාව දකිද්දි මේදාගේ පපුව ඇවිලි ගියේ. මේ සිදුවෙන දේවල් මේ කිල්ල දන්නවා නම් මෙහෙම මඩාගෙන යලි රත්නපුරයට යනු ඇත. මොකද්දෝ බැඳීමක් නිසා මේ සියල්ලටම වඩා මේදා වයිෂාට ආදරය කළාය. සමහරට ඒ පුදුම් ගැහණියන් ලෙස මොරගඩ පවුල කෙරේ ඇති ඉවත්ව නොයන කාට නිසා විය හැක. අද මොනතරම් ආදරෙන් තමාව ඒ ගෙදරට බාරගත්තද කාලයක් ඒ ගෙදර තමාව දැඩිව ප්‍රතික්ෂේප කළ ඇරු මේදාට මතකය. එතනදී මේදා කොන්දේසි විරහිතව තම සැමියාට ඒ ගෞරවය දුන්නාය. ඔහු මොරගඩ පවුලට අයත් සියල්ල අතහැර තමාව බැන්දේ. එදා මෙන්ම අදත් ඔහු ජීවත් වෙන්නේ මොරගඩ පවුලේ බූදල ඉන්නෝයේ තමාගේ මහන්සියෙන් හම්බ කරේ. ඔහුගේ ඒ පිරිමි ගතියට අය බිරිඳන් ලෙස දැඩිව ආදරය කළාය. කෙල්ලේ මේදා පෙරමගට ගොස් වයිෂාගේ අතකින් අල්ලා ගත්තේ බඩත් ඔසවාගෙන. ආනේ දැන් බඩ ලොකුත් වෙලා. ඇය ආටියම් කළේ මේදාගේ බඩ අතක ඇමේ. දරුවක ලැබෙන්නට ඉන්නා ගෑණීට තමන්ගේ බඩ ගැන කතා කිරීම තරම් සතුටක් තවත් නැත. ඇත්තටම ලොකු වෙලාද බං? ඇයි පේන්නේ නැද්ද? මං හැමදාම බලනවානේ මට තේරෙන්නේ නැහැ. ලොකු අයියවත් කිව්වේ නැහැ. කිව්වා කිව්වා. පස්ස ගානටම දැන් බඩත් ඇවිත් කියලා. වයිෂා සිනාසුනාය. පොපේ දහහක් ගින්දර තබාගෙන සිනාසන මේ කෙල්ල දකිද්දි මේදාට ඇත්තටම ලෝභය. යන් මං උඹ එනකල් බලන් ඉන්නේ. ඇයි අක්කේ? කෙල්ල ඇසුවේ බේනේ.
නෑ රත්තරන් බෝ දකින්න ආසාවෙන් මං මං හරි බයෙන් අක්කේ ආවේ ඕන් ඉතින් ආව ගමන් සෝරි සෝරි මං බත් හදන් ආවේ තාම රස්නේ කමු අම්මේ බත් කීයද වෙනම් බෑග් එකක බත් මුල් 3-4ක් තිබුණ දෙක මේද ඇසුවායි මේ ටික මෙහෙම මේ කෙල්ල උස්සගෙන ආවේ පාරේ බස් එකේ මේක ඔයාට මේ සක්විති අයියට එතකොට ඉතුරු දෙක මේ එකක් අනුලක්කට පවුනේ මේ කෙල්ලට මේ පිට ඇත්තේ කාගේ ගතිගුණයක්ද මේ දා සිටුවයි සමහරට ඒ වාෂාගේ අම්මාගේ ගතිගුණ විය යුතුය එතකොට අනික හෙට කෙල්ල උත්තර දුන්නේ නැත මේ දා ආදරේ බේරන කෙල්ලගේ මූණ දෙස බලා උන්නයි අම්මේ ආදරේ පෙරෙනවා කොල්ල පිස්සු වෙරන එක අහන්න දෙයක් නෙමේ මං අක්කේ වැරදිද කියන්න කෙල්ල ඇසී උකුරිනේ මේ දා ඇගේ හිස අත ගෑවයි උඹ වැරදිනා රත්තරන් මේ ගෙදර ලොග කොල්ලට ආදරේ කරපු මාත් වැරදි අක්ක කාලේ ඉන්න ඇත්තටම මට හරි බඩගිනි වස්සේ උදේට හරියට කෑවෙත් නැහැ මේ දා කුස්සේ මේසෙ මත බත්මුල දිගහැරගත්තේ ආශාවෙනි කිසල් කොලියක බෙදූ කහබතට එළු බාබත් කරේකුත් අලබැදමුකුත් බොංචි හින්දමුකුත් උඹලගඩ සම්බජිකුත් හදා තිබුණි බත් එක අරිත් මා සුන්දර මේ දා කෙල්ලට නොසෑහෙන පින්දුනායි බඩදරු අම්මා කෙනෙකු දෙන ඒ පින බලවත්ය උඹට පින් රත්තරන් මේක තියාගෙන ටික ටික කන්න හිතෙනවා ඒ තරම් ලෝභයි මේ දා කියද්දි වයිෂාගේ දෙනෙද්ද තෙත්තිය ඇයි මේ දා ළඟ සිට ඇගේ හිස අත ගෑවයි කන්න දැන් මං ආවනේ ටිකටම හවසට හවසට ඇවිත් මං හදලා දෙන්නම් හෙට ඉඳියාපකමු කිරියෝදි හදලා චිකන් පාට් තෙල් දාලා අනේ උඹ පව් උයලා දෙන ඒවත් හිතලා මේ බාවත් කන්න මං හරි ආසාවෙන් කෙල්ලේ හිටියේ හරක් මස් කන්න ඇති නිසා එළු බාවත්ම හොයාගත්තා ප්‍රියං අදා පාන්දර මාකට් එකට ඇරියා පහේ අලුතින්ම බෙදලා වැහදුවේ මාරහයි බයියටත් බත් එකක් ගිනාපේක හොඳයි ඇයි බාවත් කන්න හරි ආසයි අයියගේ මල්ලිත් ආසක් දන්නේ කෙල්ල ඇසුවේ හිමීටේ ආයෙත් අහලා කොල්ලටත් පේන්න බෑ දවසක් මං ඉන්දියාප් එකක් හැදුවා වලදම හිස් කරලා ගියේ හේනම් ඇති මේ දාට පුදුම නැත ආදරේ කරන්නට පටංගත් ගැහණියකගේ හදවත මෙඹදුමේ ඒ ඇත්තේ ඇත්තටම උමුතුයිනි ඔබ කන්නේ රත්තරන් දැන් බඩගිනි නෑ මං තේක කදාගෙන බොන්නම් වාෂා කේතලේ ලිපතබා මේ දාට හොරගල් ඇල්ලුවාය ඇයි කෙල්ලේ මං අක්කේ කෝල් එකක් පලයන් පලයන් කක්ක බරේ වගේ ඉන්නකොට මං හිතුවා සාලෙට දු යන කෙල්ල දෙස බලාගෙන මේ දා දහසක් දේ සිටුවාය මේ ජීවිතය හරියায় යුත්තේ මෙවැනි කෙල්ලෙකුට. දෙවියන්ටද තුන්තරා බෝධියකින් බුදු වෙන්නට ඕන නම් දවකලියුත්ති පිහිට විය යුත්තේ මෙවන් ජීවිතයකටේ.